සුබ දවසක් මගේ ආදරණීය දුවා දරුවන්ට අද දවසේ ඔගොල්ලෝ එක්ක මම මේ කෙටි මෙනෙහි කිරීම ආරම්භ කරන්නට මත්තෙන් මම හිතුවා අපගේ ශුද්ධ වූ බයිබලයේ මතේතුමාගේ සුභාරංචියේ 6 වන පරිච්ඡේදයේ 5 වන පදයේ සිට 6 වන පදය ඔගොල්ලෝ සමග බෙදා ගන්න. දන් දීම පිළිබඳ ඉගැන්වීම මිනිසුන්ට පෙළෙන පින්නස ලෝකයා ඉදිරියේ ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලා ගන්න. එසේ කළොත් ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේය. එබැවින් ඔබ දන් දෙන කල මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවලදීවත් වීදිවලදීවත් කෛරාටිකයන් කරන්නක් මෙන් ඔබට පෙරටුවෙන් හොර නෑ නොපිබින්න. සැබවින්ම මම ඔබට කියමි. ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනටම ලැබී ඇත. එහෙත් ඔබ දන් දෙන කල දකුණත කරන දෙය වමතර නොදෙනේවා. ඒ දන් දීම රහසක්ව තිබිය යුතුය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේක. මගේ දයාබර දරුවනි, අද මම ඕගොල්ලන්ට සමග එකතු වන්නේ අපගේ ක්‍රිස්තියානි ලිතෙහි ඉතාමත්ම විශේෂ දවසක. අද දවසේ විශේෂත්වය දුවල පුතාලා දන්නවද? අම්මල තාත්තලා අද දවසේ ඕගොල්ලන්ට බොහෝ විට කියයි ඉක්මනට ලෑස්ති වෙන්න, අද අපි පල්ලි යන්න ඕනේ කියලා. ඒ ඇයි? අද තමයි දුවේ පුතේ අලුබදාදා දවස. අපි අපගේ ක්‍රිස්තියානි ලිතෙහි මනස්ථාපනය වන්නටත් පසුතැවිලි වෙලා නැවත හැරෙන්නටත් විශේෂයෙන්ම යොදාගන්නේ මේ අද දවසෙන් ඇරඹෙන දින 40ක කාලයයි. දැන් අපි බලමු කුඩා දරුවන් ලෙස මෙම කාලය තුළ අපි මනස්ථාපනයට පැමිණ තවත් දෙවියන් වහන්සේට ලංවන්නේ කෙසේද කියා. මේ සඳහා මම බොහොම පහසු ක්‍රමයක් මගේ දුවා දරුවන් සමග බෙදා ගන්නට යනවා. ඕගොල්ලෝ අපි කවුරුත් දන්න අපේ ඉංග්‍රීසි හෝඩියේ පළමු අක්ෂර 4 භාවිතා කරලා අපි මේ දෙය ඉගෙන ගන්නටයි යන්නේ. අපේ පළවෙනි අක්ෂර 4 මොකද්ද දුවා දරුවනේ? A, B, C, D යන අක්ෂර 4. ඕගොල්ලන්ට දැන් මගේ මේ වම්පසින් තියෙන බෝඩ් එකේ මේ අකුරු 4 පේනවා. ඒ අකුරු 4 ඉස්සරහින් යම්කිසි වචන ටිකකුත් ලියලා තියෙනවා කියලා පේනවා. අපි එකින් එක මේ මොනවද කියලා බලමු. ඒ අක්ෂරයෙන් කියන්නේ දුවා දරුවනේ admit it. ඒ කියන්නේ මොකද්ද? අපි කරන ලද වරද, පාපය, නපුරු ක්‍රියාව තමා කළ බවට අපි පිළිගන්නට ඕනේ. ගීතාවලියේ 51 වන පරිච්ඡේදයේ 3 සහ 4 වන පද ඕගොල්ලෝ කියෙව්වොත් මෙන්න මෙහෙම දෙයක් ලියවිලා තියෙනවා. මගේ අපරාධ මම මැනවින් දනිමි. දිවා රෑ දෙකෙහි මගේ පාප මට සිහිවේ. ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධව මම පව් කළෙමි. මෙලෙස අපගේ සිත දන්නවා අප කරන ලද පාප, කරන ලද නපුරු ක්‍රියා ගැන. එසේ අපි වැරදි ක්‍රියා කළ බවට අපි පළමුකොට පිළිගන්න ඕන. මේක තමයි මනස්ථාපනයට යන මාර්ගයේ පළවෙනි පියවර. දෙවැනි අක්ෂරය B අක්ෂරයෙන් මොකක්ද කියන්නේ? බලන්න අපේ බෝඩ් එක දිහා. B sorry. අප කරන ලද එම වැරදිවලට අප සමාව ගත යුතුයි. අපි අපගේ සිත් තුළට එවැනි වැරදි කරන්නට කරා කියන දෙයට අපි පසුතැවිලි විය යුතුයි. ගීතිකා කාර්යායේ ගීතාවලියේ 51 වෙනි ගීතයේම කියනවා, පවට නැම්ම ඇතිවයි මම මෙලව උපන්නේ, කෙලෙස් මලින් යුතුවයි මම මව් කුසේ ඉපදුනේ කියලා. අපගේ ශරීර තුළ
ඇති ඒ ජන්ම පාපය අපි නිරන්තරයෙන් පාපයට නැඹුරු කරනවා. හැබැයි ඒ අපගේ ජන්ම පාපයට අපට විසඳුමක් ලැබුණා නේද? ඔව්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එදා කුරුසි ගසේ පූජා වෙලා අපගේ ඒ පාපයන් සියල්ලක්ම උන්වහන්සේගේ කර මතට ගත්තා. හැබැයි අපි නොඑක් විට මේ පාපයන් මෙම වැරදි ක්‍රියා විටින් විට කරනවා. ඒ කරන වැරදි දේ ගැන අපි පසුතැවිලි විය යුතුයි. තුන්වෙනි පියවර සී අක්ෂරයෙන් කියනවා confess it and fix it. ඒ මොකක්ද? දැන් මගේ දරුවනේ අපි පව් කරනවා. අනේ මම ඊයේ පවක් කරා. මං අම්මට තාත්තට බොරුවක් කිව්වා. ටීචර්ට බොරුවක් කිව්වා. එක්ක මගේ යාළුවෙක්ගෙන් දෙයක් වැරදි විදියට ගත්තා. මේ වගේ අපි අඬලා තැවිලා ඉඳලා වැඩක් නැහැ. අපි අපේ වරද පිළිගන්නවා නම් ඒක ගැන අපි පසුතැවිලි වෙනවා නම් තුන්වෙනි දේ තමයි අපි මනස්ථාපනයට පැමිණිලා පසුතැවිලි වෙලා ඒ වරද හරිය ගස්වන්න අපි ක්‍රියා කරන්නට ඕන. අපි ඒ පිළිබඳව පාපොච්චාරණය කරලා ස්වාමින් වහන්සේගෙන් සමාව ඉල්ලන්නට ඕන. මේ උපවාස කාලය තුල දරුවනේ මේ දේ කරන්න අපට හොඳම කාලයයි. හැබැයි බයිබලයේ කියනවා කෛරාටිකයන් මෙන් දුක මුහුණ ඇතිව මම උපවාස කරනවා මම මනස්ථාපනය වෙනවා කියලා ලෝකයට පෙන්වන්නට අවශ්‍ය නැහැ ඔබ. ඔබගේ නිරන්තර යාඥාවෙන් ඔබට මෙම වැරදිවලට සැබෑ ලෙස පසුතැවිලි වෙන්නට පුළුවන්. සමාව ඉල්ලා සිටින්නට පුළුවන්. එම වැරදි හරිගස්වා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේගෙන් මඟ පෙන්වීම ඉල්ලන්නට පුළුවන්. අවසාන පියවර D අක්ෂරය බලන්න කුමක්ද කියන්නේ කියලා. D අක්ෂරයෙන් කියනවා don't do it again. අපි කොච්චර සමාව ඉල්ලුවත් කොච්චර පසුතැවිලි වුණත් අපි නැවත නැවතත් එම වැරැද්දම කරනවා නේද? Don't do it again කියලා අපි මෙහෙම වචනයෙන් කියුවට කරන්න අමාරුම දේ ඒක තමයි. අපි නැවත නැවතත් ඒ වැරැද්දම කරනවා. මේක පොඩි චක්‍රයක් වගේ. අපි වැරදි කරනවා, සමාව ඉල්ලනවා, පසුතැවිලි වෙනවා, එය හරි ගස්වා ගන්නවා. හැබැයි නැවතත් එම වැරැද්දම සමහර වෙලාවට අපේ අතින් කෙරෙනවා. සමහර විට ඒ වැරදි, ඒ පාපය හරි ලස්සනට අපේ ඉස්සරහට එනවා නේද? වැරදි ගොඩක් වෙලාවට හරි රසවත් ආකාරයට තමයි දුවේ පුතේ අපේ ඉස්සරහට එන්නේ. අපිට බෑ කියන්න බැරි වෙන විදියට තමයි එය අපේ ඉස්සරහට එන්නේ. හැබැයි මේ චතාරික සමයේ අද දවසෙන් පටන් ගන්නා වූ මේ ලෙන්ත කාලේ අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ දරුවනේ ස්වාමින් වහන්සේත් එක්ක අපි වෙනුවෙන් ඒ කුරුසි ගසේ පූජා වුණු යේසුස් වහන්සේත් එක්ක අපි යාඥා කරනවා. උන්වහන්සේගේ මැදහත්කාරකම නිසා අපි ඒ වැරදි නැවතත් නොකරන්නට අදිෂ්ඨාන කරගන්න ඕන. අපි යාඥාවෙන් අපේ සිත ශක්තිමත් කරන්න කියලා ස්වාමින් වහන්සේගෙන් ඉල්ලන්නට ඕන. එම මඟ පෙන්වීම තුළ අපි ඉදිරියට ගමන් කරන්නට ඕන. ඉතින් දරුවනේ හරිම පහසුවෙන් මතක තියාගන්න පුළුවන් ඕගොල්ලොන්ට දෙවියන් වහන්සේත් සමග නැවතත් ප්‍රතිසන්දායනයට, ඒ කියන්නේ මොකද්ද? උන්වහන්සේ සමග මනස්ථාපනය වෙලා නැවතත් සම්බන්ධ වෙන්න ඕන ක්‍රමවේදය. මොකක්ද ඒක? මම ආයෙත් මතක් කරනවා. අපිට අමතක වෙන්නේ නැහැ. A B C D කියන අක්ෂර හතර අපි මතක තබා ගනිමු. Admit it, be sorry, confess and fix it, don't do it again. හරි. අපි හැමදාම වගේ
මේ කාලය අවසන් කරන්නට මත්තෙන් අපි කෙටි ගීතයක් ගායනා කරලා ස්වාමින් වහන්සේට අපේ ජීවිතය බාර කරමු. අපි සියලු දෙනාම දෑස් පියාගෙන මේ කෙටි ගීතය ගායනා කරමු. මාවැනි පෞකාරය කුනිසා ඔබ කුරුසියේ මැරුණා මාවැනි පෞකාරය කුනිසා ඔබ කුරුසියේ මැරුණා වෙන්න කමා මට වෙන්න කමා මගේ පාපය සමත හරවත් සතාරික සමයක් සහ ස්වාමින් වහන්සේ තුල සැබෑ මනස්ථාපනයකට පැමිණෙන්නට වරම් ලැබේවා කියා මම නිරන්තරයෙන් යාඥා කර සිටිනවා ඔබට දේව පිහිටයි